වවුනියාව තියෙන උසාවිය අනුරාධපුරට මාරු කරපුවට විරුද්ධයෙන් තමයි සුලක්ෂන්, දර්ශන් අනිතික තිරුවරු තුන්දෙනාම අද 25 වෙනි දවසක් උපවාස කරගෙන ඉන්නේ. ඒක කරනා කරලා මේක වවුනියාවෙන් තියෙන්න 58 පාරක් අවුරුදු 4ක් ඒ නඩුව ඩේට් දීලා තියෙන්නේ, දිනේ ගිහලා තියෙන්නේ. දැන් කියන්නේ අවුරුදු මේ 67 දෙනෙක් සාක්ෂිය, රජයේ සාක්ෂිය. ඒකට 64 දෙනෙක් රජයේ හමුදාව සහ පොලිසිය. තුන් දෙනෙක් තමයි LTT සමාජික. ඒ තුන් දෙනාම LTT සමාජික කියනකොට ඒකට ආරක්ෂාව නැහැ කියලා තමයි මාරු කරන්න බලනවා කියලා කිව්වා. අපි ආණ්ඩුවට අධිකාර ජනාධිපතිතුමා පාර ඇවිල්ලා අපිට කතා කරන්න පුළුවන් නම් හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිතුමනි එන්න පුළුවන් නම් හිටපු ඇමතිවරු ඇවිල්ලා නල්ලූර් කෝවිල් එකට ඇවිල්ලා වන්දනා කරලා යන්න පුළුවන් සාමාන්‍ය තත් ඇති වෙලා තියෙන නිසා තුන් දෙනාටම මේක නෑ කියලා කියන එක වැරදි. දෙන්නේ ෆ්‍රාන්ස් එකේ කියලා තියෙනවා. අපි කිව්වා ඕන ෆ්‍රාන්ස් දලා ගෙන්න කියලා මේ ගුවන් දොඩබල ඉඳලා ආරක්ෂාව දීලා අරගෙන කියලා සාක්ෂි ගන්න. තුන් දෙනාටම ඕන මවුනියාව හෙලිකොප්ටර් එක අරගෙන උසාවිය ඉස්සර බෑලා කව අමල් කාර් දාලා ආරක්ෂාව දෙන්න. ඒක ආණ්ඩුවේගේ වගකීම. ආණ්ඩුව සාක්ෂිට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒකට අපි විරුද්ධ වෙන්නේ. ඒක නිසා මෙහෙම තීන්දුව ගන්න කියලා අපි වැඩි විස්තර ඔක්කොම කියලා දේශපාලන ප්‍රශ්න විසඳුම ගන්න ඕන නම් ජාතික සමුළ ඇති කරනවා නම් මේ පොඩි ප්‍රශ්නයට තීන්දුව ගන්න ඕනේ. යුද්ධයෙන් ඉවර වුණා පස්සෙත් මේක තියාගෙන ඉන්න එක හරි නැහැ කියලා නිදහස් කරන්න කියලා අපි ඉල්ලුවා. මේවා ගිය පොදු සමාව දීලා ත්‍රස්තවාද පනත අවගොස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ JVP කාලය 1971 88 89 කාලය පොදු සමාව දුන්නා. හිටපු ජනාධිපති ජාර් ජවතල මහත්තයා පොදු සමාව දුන්නා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා පොදු සමාව දුන්නා. ඒ වගේයි ඉන්දෝ ලංකා ගිවිසුම කාලය හිටපු ජනාධිපති ජාර් ජවතල මහත්තයා පොදු සමාව දුන් දීපු නිසා තමයි අපි මං කිව්වා මා අපේ ටෙලෝ සංවිධාන දේශපාලනට දේශපාලන ලියාපදිංච පක්ෂ ඉදිරියට ඇවිල්ලා දේශපාලන කරන්නේ. ප්‍රවාරණ ඇතුළ හැම කට්ටියටම සම්බෝධ සමාව හම්බුණා. ඊට පස්සේ ඉන්දියන් හමුදාවත් එක්ක සටන් කරා. ආයේ සටන ගෙනියච්චා. ඒක වෙනයි. ඒක දැන් ඉන්න අය මේ පොඩි කොටසක් මේකට දෙන්න ඕනේ නෑ. මේක ඇටර්නි ජෙනරල් මහත්තයා මේ එලි පිටරට ඉන්නේ, ජස්ටිස් මිනිස්ත්‍රි මිනිස්ටර් පිටරට ඉන්නේ. සෞන්දාන් අරුවද විතරයි ආවන් පස්සේ දැනගන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්. අපි හොඳ දින්දම ගන්න බලාපොරොත්තු වෙනවා කියලා මෙච්චර කාලය මේ වගේ සාමගාමික මෙච්චර කතාව වැඩි තිබුණොත් මේක ප්‍රශ්න වේලපැන් ඉවර කරන්න පුළුවන් කියලා අධිකාර ජනාධිපතිතුමා කිව්වා. මම ඊට පස්සේ ආවා. එහෙනම් අද తాවකාලික අනුරාධපුරයට නඩුව ගන්න නතර කරන්න. ඊට පස්සේ තීරණ ඕන තීරණ ගන්න. ඒක එහෙනම් උපවාස අපි නතර කරලා කරන්න උත්සාහ කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මේ ඉතර නීතිපති ඩිපාර්ට්මන්ට් එකට අනිත් ඇමතිවරට කතා කරලා අද මොනවාරි ඒ වගේ තීන්දුවට එන්න පුළුවන්ද නැත්ද කියලා ගරු ආණ්ඩුකාරතුමාත් එක්ක ඉන්නවා. තීන්දුවට එන්න ඉඩ තියෙනවා කියලා තමයි අපි පිළිගන්නේ.